ඔයා කොහෙද යන්නේ? මං ක්ලාස් යනවා. ඔයා ඔෆිස් යනවද? ඔව්. හා, තාම ඉගෙන ගන්න ළමෙක්. පැහැසර කියතියයි ලැජ්ජාවෙන් නැඹරුණා. අයියෝ නෑ, ගෙදර ඉන්න කම්මැලි හින්දා නිකන් කෝස් එකක් කරනවා. ක්‍රිෂ්ණ හිනා විමන ගමන් කිව්වා. ගර්ල්ස් ලගින් ඉතින් වලය සහන්න බෑනේ. පැහැසර කිව්වේ අහක බලාගෙන. ඔහුගේ ඉරියව්වට රිෂ්ණ හිනා වුණේ කට ඇද කරලා. මට ගොඩක් ඒජ් නෑ. ඇය පිළිතුරු වෙනවට එහෙම කිව්වා. මට නම් 25යි. පැහැසර කිව්වේ ඇගේ වයසත් දැනගන්න බලාපොරොත්තුවෙන්. අපෝ, මට තාම 20. ඇගේ මිහිරි හඬ ඔහුට හරි සතුටක් ගෙනාවා. ඔහු ඒක තනියම විඳගත්තේ ඇයට නොදැනෙන්නට. මෙහෙම පැහැසරත් රිෂ්ණත් ටික වෙලාවක් කතා කර කර හිටියා. පැහැසරට ඇය ගැනත් ඇයට පැහැසර ගැනත් ඒ කතා කරපු පුංචි වෙලාව තුළ පැහැදීමක් ඇති කරගන්න හේතුවක් වුණා. ආම් බස් එකක් එනවා. පැහැසර බස් එක ඇත තියා දැක ඇයට පැවසුවේ හිත යටින් බස් එක දැම්ම එන එකට බැන බැන. වෙනදට බස් එකක් එනකල් විනාඩි 5ක්වත් ඉන්න බැරි වෙච්ච රිෂ්ණටත් නොකිව්වට ඒ සිතුවිල්ලම හිතේ තිබුණා. බස් එකේ පිටිපස්සෙම සීට් එකේ තිබුණු ඉඩේ ඇයට මුල් තැන දීලා පැහැසරත් ඇය ළඟින්ම වාඩි වුණා. ඒ අතේ ගෑවී නොගෑවී හුස්ම ටික පවා වැදෙන ළඟින් ඇයත් එක්ක මෙහෙම යන්න ලැබුණු එකත් අමුතුම සතුටක් කියලා පැහැසරට හිතුණා. ටික දුරක් යනකොට ඇය නැගිට්ටේ. මං ඉස්සරහින් බහිනවා කියලා පැහැසර දිහාට හැරිලා කියන ගමන් ඔහුට හිතුනේ ඔහුටත් මෙතනින් බැහැලා ඉතුරු ටික පයින්ම ගියා නම් කියලා. එකපාර එහෙම කෙරුවොත් ඇය තමා ගැන වැරදියට හිතයි කියලා ඔහු එකපාරටම වගේත් හිතුවා. ආ, එහෙමද? හෙටත් එනවද? පැහැසරට එකපාරටම ඇගින් එහෙම ඇහුණා. ඒ ගැන ඔහුටම පස්සේ ලැජ්ජත් හිතුණා. එනවා. යන්නම්. ක්‍රිෂ්ණ හිනා වෙලා හිසවනල එහෙම කියලා ඊළඟ නැවතුමෙන් බැහැලා යන්න ගියා. කීයක් දේවල් හිතට ආවද? ඔක්කොම අමතකුණා කතා කරන්න ගත්තට පස්සේ. පැහැසර කනස්සල්ලෙන් වගේ හිතුවා. පිරිමියෙක් මේ විදිහට තරුණියකට දයාබර වෙන්නේ තමුන් ඒ කෙනාට වැඩිපුරම ආදරේ කරද්දි. දෙන්නටම කොයි වෙලාවකවත් තමුන් ජාති දෙකකවත් ආගම් දෙකකවත් කියලා හිතුනේ නැහැ. ඒ තරමටම නොදැනුවත්වම එහිත් සුහද වුණා. පැහැසර දිගින් දිගටම ඇය ගැන හිතන්න පටන් ගත්තා. හිත අමුතු හැඟුම් වලින් පිරීලා වගේ කියලා යොහුට හිතුනේ. අත හදිස්සියේ බයික් එකේ පැච් එකක් නිසා බස් එකේ යන්නාවෙක මොනතරම් දෙයක්ද කියලා ඔහුට ඒ අතරේ හිතුණා. ඒ පැහැසරයා, වරෙන් වරෙන් මේ ලෝකෙට! එහෙම කියාගෙන එමින් හිටියේ ඉඳුවර. කාගෙනද හිතන්නේ? ඉඳුවරගේ වචනෙන් පැහැසරගේ මූට මනමාල හිනාවක් මතුවෙලා ආවා. මාර ලව් මූඩ් එකක් නේ. ආව් ආව්. ඉඳුවර තවත් ඔහුට විහිළු කෙරුවා. කාවද මං ඇත්තටම මතක් කර කර ලව් කෙරුවා කියපංකෝ. මේ ආදරේ ගැන රිෂ්ණට කියන්න පැහැසරට පුළුවන් වෙයිද? ඒ ආදරේ රිෂ්ණ පිළිගනේද? ජාති දෙකක ආගම් දෙකක මේ ආදරේට දෙමව්පිය විරුද්ධ නොවේද? අපි කියවමු කතාවේ ඉතිරි කොටස් වලින්.